ആയിബോ അന്തരുവനെ അത് ഒക്ടോബർ പലവനി മറ്റ വകയും ഒബട്ട വിശേഷ ദിവസം വിശേഷയും ലാങ്കേ ദരുവൻ ലോക ലമാ ദിനേ സമരണി അത് വകേ ദിവസക ലമൈൻ ഗന കഥാ കരന്ന ഹൊന്ദമ ദിവസ അത് അത് വിതരദ കഥാ കരന്ന പുലുവ ലമൈൻ ഗന നഹ ദൂല പുതാലഗേ ദെമൗപിയന്ത ගුරුවරුන්ට වැඩිහිටියන්ට මේ හැමෝටම ඔයාලා අදටත් හෙටටත් මතුවටත් වටිනවා 1955 අවුරුද්දේ තමයි මුලින්ම ලෝක ළමා දිනේ සමරලා තියෙන්නේ ඔය අතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තියක් අපි කිමකෝ ලියවිලා එන්නත ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ දරුවන්ට ලැබිය යුතු දේවල්, දරුවන්ට අවශ්‍ය දේවල්, ඒ වගේම දරුවන්ට නොවිය යුතු දේවල් ගැන මේ ලියවිල්ලේදී, එහෙම නැත්නම් මේ ප්‍රඥප්තියේදී කතා කරලා තියෙනවා. අපි ඒකෙන් එකක් දෙකක් කතා කරමු. දුවේ පුතේ දරුවෙක්ට මොනෑම් විදිහකින් හරි කරදරයක් හිංසාවක් කරන්න ආවොත් ඒ කරදරෙන් බේර ගන්නක දුල පුතාලගේ දෙමව්පියන්ගේ බාරකරුවන්ගේ වගකීමක්. ඒ වගේම එවැනි කරදර දරුවන්ට සිද්ධ වෙනවා නම් ඒවා වළක්වන එක රජයේත් වගකීමක්. අන්න ඒ නිසා තමයි පුතේ ළමා ආරක්ෂණ අධිකාරියෙන් දුරකථන අංකයක් හඳුන්වලා දීලා තියෙනවා. දහනමයයි විසි නමය කියලා. ආලට කවුරු හරි කරදරයක් කරන්න ආවොත් එහෙම නැත්තම් කවුරු හරි කරදරයක් කරන්න එනවා කියලා තේරුණොත් දුලපුතාලට පුළුවන් දහනමය විසි නමයට කතා කරලා විස්තරේ කියන්න. ඒ වගේ මේගොල්ලෝ උදව් කරනවා. කවුරු හරි කෙනෙක් ඔයාට කරදරයක් කරන්න එනවට විතරක් නෙවෙයි පුතේ මේ දවස්වල අපි අන්තර්ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකත් එක්ක ගොඩක් අනුදෙනු කරනවානේ. ඉතින් Facebook වලින් WhatsApp වලින් කවුරු හරි ඔයාට කරදර කරනවා නම් අපහසුතාවයට පත් කරනවා නම් අපිට පුළුවන් 19:29ට කතා කරලා ආරක්ෂාවක් පතන්න. හොඳයි. අපි ඊළඟට කතා කරමු ළමාශ්‍රමය ගැන. දූල පුතාලට ලෙඩ රෝග නැතිව නිරෝගීව සිටින්නට අධ්‍යාපනය ලැබීමට අනිවාර්යෙන් අයිතියක් තියෙනවා. අයිතිවාසිකමක්. හැබැයි කවුරු හරි ඔයා පාසල් යන කාලෙදී අධ්‍යාපනය නතර කළා රස්සාවකට එක්කගෙන ගියොත් අන්න ඒක වැරදි දෙයක්. මොකද එයා රජයෙන්ම කියලා තියෙනවා නීතියක් විදිහට කෙනෙක්ට රස්සාවක් කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු 16න් ඉහළට ගියොත්. විතරයි. ඒ කියන්නේ ඊට මෙහා කාලෙදී අපි මොකද කරන්න ඕනි? අපි අධ්‍යාපනය ලබා ගන්න ඕන. කවුරු හරි කෙනෙක් ඔයාව බලෙන් රස්සාවකට අරගෙන ගියොත් අපිට නීතියෙන්ම ඒ වෙනුවෙන් විරෝධය දක්වන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පොලිසියට දන්වන්න පුළුවන් මෙහෙම වැඩිහිටියේ මාව රස්සාවකට බලෙන් එකගෙන යනවා කියන එක. ඒ වගේම වැඩිහිටියන්ට දඬුවම් ලැබෙන්නත් පුළුවන්. ඉතින් අපි අපේ අයිතිවාසිකම ගැන සැලකිලිමත් වෙන්න ඕනි දූල පුතාලා. හොඳයි. ළමා දිනය අර්ථවත්ව ගත කරන්න තව කාලය තියෙනවා. මම ආපහු මතක් කරන්නේ දරුවන්ව වැඩිහිටියන්ට අදට හෙටට මතුවට බොහොම වටිනවා.